සුදු ස්වාමින් වහන්සේගේ ආදරයත් අරගෙන නැවත වතාවක් ඔබේ හදවතට නිවසට එන මේ මොහොතේදී මගරත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි හැමෝම ආසයි අපිට අනිත් අය ගෞරව කරනවට ගෞරවාන්විත සලකනවට. ඉතින් සමහර විට මෙන්න මෙහෙමත් කියනවා, ඒ අය අපිට ගරු කරන්නේ ඒගොල්ලන්ගේ තියෙන මූඩ්ස් අනුවනේ. ඇයි මේ මූඩ්ස් කියන දේවල් වෙනස් වෙනවා කියලා අපි හැමෝම දන්නවා. චූටි ළමෙක් පවා දන්නවා. හැමෝටම තේරෙනවා අපි ප්‍රීතිමත්ව ප්‍රබෝධමත්ව ලස්සනට ජීවත් වෙනකොට ඒක අනිත් කෙනාට දැනෙනවා. වගේම අපි මූ ඩවුට් කියලා කියන්නේ අපිට ඒ තියෙන ස්වභාවය අඩු වෙලා යනකොට අන්න ඒ දෙයත් අනිත් කෙනාට දැනෙන්නට පටන් ගන්නවා. ඉතින් ඒ දේ තුළ නැති වෙලා යන්නේ මොකද්ද කියලා හෙවොත් ගෞරවාන්විත බව කියන එක අපිට අහිමි වෙලා යනවා. ඉතින් ඒක නිසා මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට පුළුවන්ද, අපි දෙන්නේ නැති දෙයක් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් හැම වෙලාවෙම අපි මේ අපි ගොඩක් වෙලාට කරන්නේ අපි එක්ස්පෙක්ට් කරන එකනේ, අපි බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ බලාපොරොත්තු නොවී අපිට පුළුවන්ද එතනින් චුට්ටක් ඔබ්බට යන්න, ටු ගෝ ද එක්ස්ට්‍රා මයිල්. අපි තව 70ක් අපි වැඩිපුර යමු, 70ක් 10ක් අපි වැඩිපුර යමු. මොනවටද අනිත් කෙනාට අවශ්‍ය කරන ඒ ගෞරවාන්විත බව දෙන්නට, ඒ ගෞරවාන්විත බව අපි අනිත් කෙනාට තෑග්ගක් හැටියට දෙනකොට මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ඒ පුද්ගලයන්ට නිකන් ඉන්න බෑ. ඒ පුද්ගලයොත් පෙරලා ඒ ගෞරවාන්විත බවම තමයි අපිට දෙන්නේ, ඊටත් වඩා අපිට දෙන්නට පටන් ගන්නවා. ඉතින් මේක ලස්සන සුහද හුවමාරුවක්. හරිම සුහදයි, හරිම ලස්සනයි, හරිම දිව්‍යමයි. ඉතින් ඒ නිසා මේ ගුණාත්මක භාවය අපිට අපේ සම්බන්ධතා තුළ ගොඩනගා ගන්නට පුළුවන් නම් හරි ලස්සනට මේ ජීවිතය අපිට ඉදිරියට ඔසවගෙන යන්නට පුළුවන්. ඒ සඳහා ස්වාමීන් වහන්සේගේ ආදරේ කරුණාව අද දවසේදී ඔබටයි මටත් හැමෝටම ලැබේවා. ආමෙන්.